ඔන්න යාළුවනේ අදත් මම ඔයාලට සුපිරිම සුපිරි වෙනස්ම විදිහේ වීඩියෝ එකක් අරන් අවිල්ල තිනවා විහංග ටෙක් බ්‍රෝ YouTube channel එකෙන්. හරි යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලා හැම දෙනෙම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔයාලා මෙච්චර කාලයක් පාවිච්චි කරපු keyboard එකේ background theme එක ඔයාලා මොකක් හරි color එකක් පාවිච්චි කරන්නේ නැති එහෙම නැත්තම් මොකක් හරි photo එකක් පාවිච්චි කරන්නේ නැති. නමුත් මම අද මේ කියලා වීඩියෝ එකේදී කියලා දෙන්න යන keyboard එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් වෙනවා ඔයාලගේ keyboard එකේ background theme එක විදිහට මොකක් හරි live wallpaper එකක්. එහෙම නැත්තම් මොකක් හරි 3D wallpaper එකක් පාවිච්චි කරන්න. ඊටත් අමතරව ඔයාලට මේ keyboard එක පාවිච්චි කරලා තවත් ගන්න පුළුවන් benefits ගොඩක් තියෙනවා. හරි යාළුවනේ මම මේ වීඩියෝ එකට යන කලින් ඔයාලා දෙයක් කියන්න කැමතියි. ඒ කියන්නේ ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එහා පැත්තේ තියෙන notification bell icon එක touch කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හරි යාළුවනේ අපි ඉක්මනටම අපේ වීඩියෝ එකට යමු. හරි යාළුවනේ මම මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරන්න හදන keyboard application එක ඔයාලගේ phone එකට download කරලා install කරගන්නේ කොහොමද කියලා මම දැන් ඔයාලට කියලා දෙන්න. දැන් කරන විදිහටම ඔයාලත් කරන්න. ඒ කියන්නේ මුලින්ම Play Store එකට යන්න ඔයාලගේ phone එකෙන් මේ විදිහට Play Store එකට ගිහිල්ලා ඔයාලගේ search bar එකේ search කරන්න flashboard keyboard කියලා. keyboard කියලා නම් type කරන්න ඕනෙත් නැති වෙයි. flashboard කියලා type කරපු ගමන්ම ඔයාලට මේ විදිහට උඩින්ම බලාගන්න පුළුවන් වෙනවා සිංහල keyboard flashboard කියලා. ඒක උඩ එක පාරක් මේ විදිහට ටච් කරන්න. හරි යාළුවනේ ටච් කරාට පස්සේ ඔයාලට මේ විදිහට MB 7.7ක් වගේම ලක්ෂයකට අධික downloads ප්‍රමාණයකුත් බලාගන්න හැකියාවක් ලැබෙනවා. ඔයාලා ඊට පස්සේ කරන්න ඕනේ මේ application එක ඔයාලගේ phone එකට install කරගන්න. හරි යාළුවනේ ඊටත් අමතරව කියන්න දෙයක් තියෙනවා. ඔයාලා application එක install කරගත්තාට පස්සේ කරන්න ඕනේ දේවල් කීපයකුත් මම මේ වීඩියෝ එක ඉස්සරහට කියලා දෙන හින්දා අනිවාර්යයෙන්ම වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හරි යාළුවනේ ඔයාලා මේ විදිහට application එක install කියන button එක උඩ එකපාරක් touch කරලා ඔයාලගේ phone එකටත් install කරගන්න. මම මේ විදිහට මගේ phone එකටත් මේ සිංහල keyboard ඒ කියන්නේ මේ flashboard කියන keyboard එක පළවෙනි පාරට install කරගන්න. MB 7.73ක් වගේ ෆයිල් size එකක් තමයි වෙන්නේ. හරි යාළුවනේ ඒ වගේම වීඩියෝ එක ලයික් එකක් දාන්න ඊටත් අමතරව කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. හරි යාළුවනේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ ඕපන් කියන බටන් එක ටච් කරලා ඔයාලා ඇප්ලිකේෂන් එක ඇතුළට පළවෙනි පාරට යන්න. හරි යාළුවනේ පළවෙනි පාරට මේ ෆ්ලෑෂ්බෝඩ් කියන ඇප් එක ඇතුළට යනකොට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ පහ මේ විදිහට ඔයාලට මොකක් හරි මැසේජ් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනදී ඔයාලා මේ enable keyboard කියන බටන් එක උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලගේ phone එකෙන් මේ keyboard එකට permissions ඉල්ලනවා. ඔයාලා මෙතනදී කරන්න ඕනේ මේ flashboard කියලා සිංහල ශ්‍රී ලංකා කියලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට ඉස්සරහින් tick එකක් දාන්න ඕනේ. ඒ කියන්නේ ටික් එක නිල් පාට වෙන විදිහට හදා ගන්න ඕනේ. ඔයාලා ටික් එක උඩ එකපාරක් ටච් කරාට පස්සේ ඔයාලට මේ විදිහට ආයෙත් මැසේජ් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. එතනදී ඔයාලා okay කියන බටන් එක උඩ එකපාරක් ටච් කරන්න. හරි යාළුවනේ ඊට පස්සේ ඔයාලගෙන් ආයෙත් මේ වගේ දෙයක් අහනවා. එතනත් ඔයාලා okay දෙන්න. හරි යාළුවනේ ඊට පස්සේ ඔයාලා back button එක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට හරි ලකුණක් තියෙනවා කොළ පාටට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ නිල් පාටින් වැල්ලා දින select keyboard කියන බටන් එක උඩ එකපාරක් ටච් කරන්න. හරි යාළුවනේ මාත් මේ විදිහට ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට මේ විදිහේ මැසේජ් එකක් තමයි එන්නේ. ඒ කියන්නේ ඔයාලා මේ වෙනකම් පාවිච්චි කරන keyboards ඒ කියන්නේ දැන් පාවිච්චි කරන keyboard එක තමයි මේ ඉස්සරහින් නිල් පාට වැටලා තියෙන්නේ. මම දැනට හෙලකුරු ලයිට් keyboard එක තමයි පාවිච්චි කර කර හිටියේ. ඊට පස්සේ කරන්න ඕනේ දැන් අපි මාරු කරගන්න යන්නේ flashboard keyboard එකට. හින්දා මෙතන මේ උඩින්ම තියෙන flashboard කියන එකට එකපාරක් ටච් කරන්න ඕනේ. හරි යාළුවනේ ඊට පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලගේ flashboard keyboard එකට photos සහ medias වලට access ඉල්ලනවා. ඔයාලා මෙතනදී allow කියන බටන් එක උඩ එකපාරක් ටච් කරන්න. හරි යාළුවනේ ඊටත් පස්සේ ඔයාලගෙන් අහනවා මේ ඇප්ලිකේෂන් එකේ පාවිච්චි කරන්න ඕනේ ලැන්ග්වේජ් එක මොකක්ද කියලා. ඔයාලා මෙතනින් ඉංග්‍රීසි කියන එක උඩ ටච් කරන්න. ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් වැඩ කරන්න ටිකක් ලේසි වෙන හින්දා. හරි යාළුවනේ ඊට පස්සේ ඔයාලා මෙතනින් ඕකේ දෙන්න. ඇප්ලිකේෂන් එක ඇතුළට පළවෙනි පාට යනකොට මේ වගේ ප්‍රධාන ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි යාළුවනේ flashboard කියලා උඩින්ම ටයිප් කරලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඊටත් අමතරව keyboard themes, keyboard settings, my stickers වගේ buttons කීපයකුත් බලා ගන්න පුළුවන් වෙනවා. හරි ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතන මේ test your keyboard කියන histan උඩ එකපාරක් ටච් කරන්න.
ටච් කරාට පස්සේ මේ විදිහට තමයි ඔයාලගේ ෆ්ලෑෂ් බෝඩ් කීබෝඩ් එක පළවෙනි පාරේ. ඒ කියන්නේ කිසිම වෙනසක් කරන්න නැතුව ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගත්ත ගමන්ම ඇඩ් වෙලා තියෙන කීබෝඩ් එක විදිහට. ඒ කියන්නේ අපි බෑක්ග්‍රවුන්ඩ් එකට මොනවත් ඇඩ් කරලා නැහැ. ඒ වගේම කිසිම එඩිට් එකක් කරලා නැති හින්දා හරියලුනේ බෑක් වෙන්නම් මේ විදිහට බෑක් වෙලා කීබෝඩ් තීම්ස් කියන බටන් එකට එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට උඩින්ම බලාගන්න පුළුවන් වෙනවා කලර් තීම්ස් කියලා. මේ විදිහට දකුණු පැත්තට යන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔයාලට මතක ඇති මේ කීබෝඩ් එකේ තියෙන්නේ කළු පාට, ඒ කියන්නේ ඩාර්ක් බෑක්ග්‍රවුන්ඩ් එක. මේ කීබෝඩ් තීම්ස් කියන යටතේ තියෙන මේ කලර්ස් පාවිච්චි කරන්න පුළුවන් ඒ තීම් එක වෙනුවට. ඒ කියන්නේ මොකක් හරි කලර් එකක් ඔයාලා කැමති නම් විතරක් මේ කලර්ස් පාවිච්චි කරන්න. මම හිතනවා මේ කලර්ස් පාවිච්චි කරනවට වැඩිය මොකක් හරි ලයිව් වෝල්පේපර් එකක්, එහෙමත් නැත්නම් ලයිව් තීම් එකක් පාවිච්චි කරන එක ලස්සනයි කියලා. හරියලුවනේ ඊට පස්සේ ඔයාලට ඒකට යටින් තීම්ස් ස්ටෝ කියලා බලාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔන්ලයින් තීම්ස් බලාගන්න පුළුවන් වෙනවා ඇප්ලිකේෂන් එකට පිටතින් ගන්න ඕනේ. ඊටත් අමතරව ඔයාලුවනේ කස්ටම් තීම්ස් කියලා බටන් එකක් බලාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ෆෝන් එකේ ගැලරියෙන් සිලෙක්ට් කරලා මේ කීබෝඩ් එකේ බෑක්ග්‍රවුන්ඩ් එක විදිහට ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න කියලා තමයි ඔයාලට මේකෙන් කියන්නේ. හරි, මම මේ විදිහට තව ටිකක් පල්ලෙහාට යන්න. මේ කොටසට තමයි මම ගොඩක් කැමති. ඒ කියන්නේ ලයිව් තීම්ස් කියන කොටස. හරියාලෝනේ මේ විදිහට තමයි ලයිව් තීම්ස් බලාගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී ඔයාලට ගොඩක් තීම්ස් බලාගන්න පුළුවන් වෙනවා. මම මෙතන තියෙන මේ නිල් පාට උල්කාපාත වැටෙනා වගේ වෝල්පේපර් තීම් එක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ මේ විදිහට සේව් තීම් කියලා බලාගන්න පුළුවන් වෙනවා. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ ආයෙත් මේ විදිහේ දෙයක් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. එතනදී ඔයාලගෙන් අහන්නේ කී කලර් එක, ඒ වගේම කී ලේබල් සයිස් එකත් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ කී බෝඩ් එකේ එක කී එකක් වටා තියෙන කොටුවේ සයිස් එක තමයි මේකෙන් වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. හරියාලෝනේ මේක නම් එච්චර වැදගත් නැහැ. ඔයාලා කී කලර් එක විතර වෙනස් කරනවා නම් වෙනස් කරගන්න. මම ක්ලෝස් කරන්න. ක්ලෝස් කරලා අපි බලමු දැන් කොහොමද මේ වෝල්පේපර් එක ඇඩ් වෙලා තියෙන්නේ කියලා. මම ආයෙත් බැක් වෙලා අර ටෙස්ට් කියන තැනට එන්නම්. ඒ කියන්නේ මේ ටෙස්ට් යුවර් කීබෝඩ් කියන හිස් තැන උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහේ සුපිරි කීබෝඩ් වෝල්පේපර් එකක්. ඒ කියන්නේ සුපිරිම සුපිරි ලයිව් තීම් එකක්. මම හිතනවා ඔයාලා මෙච්චර කාලයක් පාවිච්චි කරපු කිසිම කීබෝඩ් එක මේ වගේ ලයිව් තීම් එකක් ඔයාලා පාවිච්චි කරන්න නැතුව ඇති කියලා. මම හිතනවා මේ විදිහේ ඔයාලට සුපිරි ඇති කියලා. හරියාලුවනේ ඔයාලට ලයිව් තීම් එකට අමතරව මේ කීබෝඩ් එකේ මේ විදිහට කී පැටර්න් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ කී එක වටේට මේ විදිහේ ෆ්‍රේම් එකක් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා මේ ඇප්ලිකේෂන් එක හරහා. ඔයාලා ඒක මේ විදිහට සිලෙක්ට් කරගන්න ඕනේ නම් කීබෝඩ් තීම්ස් කියන යටතේ තියෙන මේ නියෝන් බ්ලූ කියන බටන් එක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලා මේ විදිහේ පැටර්න් එකක් පාවිච්චි කරලත් බලන්න. හරියාලුනේ ඊටත් අමතරව ඔයාලට මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා ඔයාලගේ ෆෝන් එකේ කීබෝඩ් එකේ තීම් එක විදිහට මොකක් හරි වෝල්පේපර් එකක්, ඒ කියන්නේ ලස්සන වෝල්පේපර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ලයිව් එකක් නෙමෙයි. ඔයාලා මේ තීම්ස් ස්ටෝ කියන බටන් එක උඩ එකපාරක් ටච් කරන්න. හරියාලුවනේ ඒකුල ටච් කරාට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා මේ විදිහට නිව් තීම්ස්, පොපියුලර් තීම්ස් සහ රෙකමන්ඩ් තීම්ස් කියලා. මම හිතනවා මේ පොපියුලර් තීම්ස් එකක් පාවිච්චි කරොත් ලස්සනට තියෙයි කියලා. මේ විදිහට මම දකුණු පැත්තට ස්වයිප් කරන්නම්. එතකොට ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා පොපියුලර් තීම්ස් යටතේ තියෙන සෙට් එක. ඊටත් අමතරව මේ රෙකමන්ඩඩ් තීම්ස් යටතේ තියෙන තුන්වෙනි එකත් හොඳයි වගේ පේනවා. ඒකුඩ මම එකපාරක් ටච් කරන්නම් මේ විදිහට. ටච් කරාට පස්සේ මේ විදිහට ලෝඩ් වෙනවා බලාගන්න පුළුවන්. ඊටත් අමතරව දකුණු පැත්තේ කෙළවරේ ඩවුන්ලෝඩ් බටන් එකක් තියෙනවත් බලාගන්න පුළුවන් වෙනවා. හරියාලුවනේ මේ විදිහට තමයි වෝල්පේපර් එක බලාගන්න පුළුවන් වෙන්නේ. ඊටත් අමතරව සේව් කීබෝඩ් තීම් කියන බටන් එක ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා. මේක උඩ මම එකපාරක් ටච් කරන්න. හරියාලුනේ ටච් කරාට පස්සේ ඔයාලගෙන් චේන්ජ් බ්‍රයිට්නස් කියලා ඒක වෙනස් කරගන්න කියනවා. බ්‍රයිට්නස් එක මං චුට්ටක් වැඩි කරලා සේව් දෙන්න. සේව් දුන්නට පස්සේ සේව් තීම් කියලා වැටලා ඔයාලට මේ විදිහේ මැසේජ් එකක් එනවා. ඒ කියන්නේ තවත් අවශ්‍ය එඩිට්ස් කරගන්න කියලා තමයි. කී කලර් එක නිල් පාටට වැඩිය නිකන් සුදු පාට වගේ තිබ්බොත් හොඳයි කියලා හිතලා මම මේ විදිහට පාට මාරු කරගන්නා. හරියාලුවනේ කී කලර් එක මම සුදු පාට සිලෙක්ට් කරගත්තා. ඊටත් අමතරව අය වෙනස්කම් කරන්න ඕනේ නැහැ. ඒ හින්දා මම ඕකේ දෙන්නා. ඕකේ දුන්නට පස්සේ ඔයාලට මේ විදිහට ඇඩ් එකක් ප්ලේ වෙනවා බලාගන්න පුළුවන්. ඒක ඔයාලා ක්ලෝස් කරගන්න. හරියාලුවනේ ක්ලෝස් කරගත්තට පස්සේ ආයෙ බැක් වෙලා බලමු. හරියාලුවනේ බැක් වුණාට පස්සේ ඔයාලට මේ විදිහට ටෙස්ට් යුවර් කීබෝඩ් කියන තැන පාරක් ටච් කරලා මේ විදිහට බලාගන්න පුළුවන් වෙනවා ඔයාලගේ වෝල්පේපර් එක සිලෙක්ට් වෙලා තියෙනවද නැද්ද කියලා. ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා මේ විදිහට කීස් වලට පිටිපස්සෙන් බෑක්ග්‍රවුන්ඩ් තීම් එක විදිහට මම අර සිලෙක්ට් කරපු පෘථිවියේ තීම් එක සිලෙක්ට් වෙලා තියෙනවා කියලා. ඊටත් අමතරව ඔයාලට කී ෆ්‍රේම් එක නියෝන් බ්ලූ නැතුව
වෙනස් එකක් පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට RGB හරි LED හරි පාවිච්චි කරන්න අවස්ථාවකුත් තියෙනවා මම RGB සිලෙක්ට් කරලා බලන්න ඊටත් අමතරව වෙනත් live wallpaper එකකුත් මම ඔයාලට පාවිච්චි කරලා පෙන්නනම් මේ තියෙන මේ රතු පාට වගේ කුඩ එකපාරට ටච් කරනවා ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් save කියලා ඒ කුඩ මම එකපාරට ටච් කරනවා හරි යාළුවනේ file saved කියලා බලා ගන්න පුළුවන් ආයෙත් මම okay දෙන්න ඕකේ දීලා අයත් බැක් වෙන්න. හරි යාළුවනේ මෙතන අයපාර ටෙස්ට් කරලා බලමු කොයි විදිහටද කීබෝඩ් එක වැඩ කරන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් සුපිරි live wallpaper එකක් එක්ක කීබෝඩ් එක වැඩ කරනවා. මම හිතනවා ඔයාලා මේ විදිහ අත්දැකීමක් කවදාවත් ලබාගෙන නැතු ඇති කියලා. හරි යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම විහංග ටෙක් බ්‍රෝ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe button එක touch කරලා එහා පැත්තේ තියෙන notification bell icon එකත් touch කරන්න. හරි යාළුවනේ මේ විදිහේ වෙනස්ම විදිහේ අලුත් වීඩියෝ එකකින් ආය හැමෝම සුබ දවසක්.